සුබ දවසක්. ජීවිතය ගත කරන්න තියෙන බොහොම සුළු කාල වේලාවක්. ඉතින් ඒ ගත කරන මොහොත සතුටින් ගෙවන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් කොහෙද? මිත්‍රත්වයේ සංගීතයේ ඒ සමගුණුත එකක් තියෙනවා නම් ජීවිතේ සුන්දරයි. මේ ඔබ ආදරය කරන ප්ලේන් ටයි සින්දු දෙකයි. කතා දෙකක් නැහැ ලංකාවේ තියෙන ලෙමන් පෆ් අතරේ ස්වභාවික ලෙමන් රස ගැන්වීමේ අමුද්‍රව්‍ය පමණක් ඇති එකම ලෙමන් පෆ් එක මැලිබන් ලෙමන් පෆ් විතරමයි કૃතිම වර්ණක ඇත්තම නැහැ මැලිබන් ලෙමන් පෆ් chill වෙන ලෙමන් හරි අද දවස ගැන කතා කරද්දී බොහොම විශේෂ දවසක් හේතුව තමයි අපේ තාරුණ්‍ය හැඩ කරපු අපේ තාරුණ්‍ය වර්ණවත් කරපු ඒ වගේම අපේ තාරුණ්‍ය ආදරය ගැන කතා කරපු අපූර්ව ගීතාවලියක් තමයි අද දවසේ රස විඳින්නේ මොවුන් ගැන කතා කරද්දී හැම අර්ථකථනයකම නැත්තම් හැම ඉදිරිපත් කිරීමක මේ කොටස එනවා යෝවුන් සංගීතයේ පුරෝගාමි පුනරුදයක් ඇති කරපු දෙදෙනෙක් ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් මේ ආසනය මීට කලින් සැරසුවා අද දවසේ මේ ආසනය සරසන්නේ කෝච් සන්තුෂ් වීරමණ ආයිබෝ 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 දැන් මේ දවස්වල අඳුන්නත්ද අපි කෝච් කියලා තමයි අඳුන්නන්නේ ගොඩක් කට්ටිය කෝච් කියලා තමයි කියන්නේ කොහොමද කෝච් ජීවිතේ කෝච් කෙනෙක්ගේ භූමිකාව කොහොමද හරි ඉන්ට්‍රස්ටිං ඇත්තට මේ ගැන වෙන වෙන කතන්දරයක් තියෙන්නේ මේ ඉතින් අලුත් අත්දැකීමක් අලුත් අත්දැකීමක් හැබැයි ඒ වගේම හරි සතුටක් ඇති නේද මේ වගේ හැකියාව තියෙන තාරුණ්‍ය දකින්න එක ඇත්තටම හිතුවේ නෑ මෙච්චර ටැලන්ට් එකක් තියෙන කොල්ලෝ සෙට් එකක් එල්ලෝ සෙට් එකක් ඉන්නවා කියලා අපිත් කල්පනා කරා මේගොල්ලෝ කොහෙද මෙච්චර කල් හිටියේ කියලා ඒ වගේම ඒ කියන්නේ දැන් මේ ටැලන්ට් එකේ ඉන්න කට්ටිය ඇවිල්ලා කියන්නේ සුමාන 4-5කින් ඒගොල්ලන් සෑහෙන ඉම්ප්‍රූව් කරගන්නවා අනික මේ අරගෙන ඉස්සරහට බලන්න ෂොක් එකක් ලැබේ මයිතර මේ වැඩි ඉවර වෙනකොට ලංකාවේ කලාවට නැත්නම් මේ ගායන ශාස්ත්‍රයට පුදුමාකාර ටැලන්ට්ස් ටිකක් එකතු වෙලි. ඔව් ඉස්සරහට හොඳ හොඳ කොල්ලෝ ගෙල්ලෝ සෙට් එකක් ඉඳි. හරි. අපි දැන් මෙහෙම කතා කරමුකෝ. දැන් මම මේ ප්‍රශ්නේ මෙහෙම අහන්නම්. දැන් ඔබවත් බාතියවත් අපිට වෙන වෙනම හම්බ වෙනවා. අපි කතා කරනවා සා ඔබ දෙදෙනාත් එකට හම්බ වෙනවා. මේක දැන් වෙනම ගලවලා ගත්තාම සන්තුෂ් වීරමන් කියන්නේ ඇත්තටම සරලව ඔබට දැනෙන විදිහට කවුද? සරල පුද්ගලෙක්. ඇත්තටම සරලද? සරල සරල දෙයට සරල ලෙස එහෙම කොහොමද කියන්නේ සරලයි තමයි ඉතින් හැබැයි සමහර දේවල් ඉතින් පොඩ්ඩක් ගැඹුරින් හිතන්න ආසයි මොකද සමහර සරල දේවල් වල ලොකු ගැඹුරක් තියෙනවානේ ඉතින් සරලයි ගැඹුරුයි දෙකම තියෙන ඉතින් එහෙම 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 දෙක එකතුව එතකොට මේ කොහොමද හිතාම ගොව සාමාන්‍ය ඉතින් ඔයා වගේ normal කෙනෙක් බාතිය ජයකොඩි ඔබට දැනෙන විදිහට කොහොමද? බාතිය ජයකොඩි ඔබ නිර්වචනය කරන්නේ කොහොමද? දැන් මේ යාළුවා කෙනෙක්ගේ පිටින් ඉඳගෙන කතා කරන්න ඕනේ. බාතිය ජයකොඩි ගත්තොත් එහෙම එහෙම ඒ කියන්නේ යත් සරල පුද්ගලෙක්. ජීවිතේ ඉතින් විඳින්න ජීවිතේ ඉස්සරහා මොන හරි දේවල් ඉස්සරහා ගැන සුබ විදියට හිතලා ඉස්සරහට යන්න කැමති කෙනෙක්. ඉතින් එච්චර කොම්ප්ලිකේටඩ් කෙනෙක් නෙමෙයි නේ. ඔබ දෙදෙනාගෙන් සාමාන්‍යයෙන් කවුද වැඩිපුරම රිස්ක් එකකට මුහුණ දෙන කෙනා? රිස්ක් එකක් ගන්න ගියම කවුද මුලින්ම වලට පහින්න සූදානම්? එහෙමයි. ඒ කියන්නේ අතර අපි දෙන්නම රිස්ක් එකක් ගන්නවා. මං හරි කැමති රිස්ක් අරගෙන වැඩ කරන්න. මොකද රිස්ක් එකක් තියෙනකොට තමයි ඒක තියෙන්නේ අර අර මේ පොඩි ගැම්මක් තියෙන්නේ ඇඟට. ඉතින් රිස්ක් එකක් අරන් වැඩ කරනවා. හැබැයි රිස්ක් එකක් ගන්නකොට හැම තිස්සෙම ඒ රිස්ක් එක ගන්න හේතුව අපි රිස්ක් එක ගන්න නිසා ඇති වෙන්න පුළුවන් අවදානම් තත්ත්වය මොනවාද? එතකොට කන්ටින්ජන්සි ප්ලෑන් එකක්. එහෙම ගත්තොත් තමයි ඒ රිස්ක් එකේ ගන්න හේතුව කලේ තියෙන්නේ. නැත්තම් ඉතින් රිස්ක් නිකන් ඔහෙ රිස්ක් එකක් ගන්න. ඔබ දෙදෙනා කවුද වැඩිපුරම මේ රිස්ක් එකට මුහුණ දෙන කෙනා? කවුද වැඩිම රිස්ක් ගන්න එක්කන? නැහැ ඉතින් රිස්ක් එකක් ගත්තොත් දෙන්නම ඉතින් එකතන තමයි තියෙන්නේ. දෙන්නම එක රිස්ක් එකක් ගත්තොත් දෙන්නම. දැන් ඔබ දෙදෙනා බොහොම තරුණ කාලේනේ ඔබ දෙදෙනාගේ මේ සංගීත ශාස්ත්‍රයට ආගමනය සිද්ධ වෙලා ඊට පස්සේ මේ ලොකු ජනප්‍රියතාවයක් ලැබෙනවනේ. ඇත්තටම කිව්වොත් එම يعني ජීවිතේ තරුණ අවදිය පටන් ගන්නකොට ජනප්‍රියතාවය සමග තමයි ගත කරන්න වෙන්නේ. ඔව් ඔව්. ඒක ජීවිතේට කොහොමද බලපෑවේ? ඒක ඇත්තටම මනු ඒ කියන්නේ කියන්නේ ලොකු කතාවක්. ඊටාම කෙටියෙන් කිව්වොත් ඒ කියන්නේ දැන් අපිට 18 19 වෙනවත් එක්කම තමයි ඔය ජනප්‍රියතාවේ එන්නේ. ඊට පස්සේ ඉතින් අපි දැන් එතනින් තොර ජීවිතයක් දන්නේ නැහැනේ. රයිට්.
ඉතින් අන්තිම ජනප්‍රියතාවය කියන්නේ මේකයි කියන එකත් ඉතින් පස්සේ කාලෙක තමයි ඇත්තටම තේරෙන්නේ ආ මේකද මේ කියලා ඉතින් කොහොම හරි දැන් ඉතින් එක්තරා කාලෙක එනවා ඕකේ පොඩි නිරස ගතියකුත් තියෙනවා හරි ඕකේ රස ගතියක් තියෙනවා ඒ වගේම නිරස ගතියක් තියෙනවා ඉතින් ඒ ඔය දෙක තුලම අපි දෝලණය වෙලා 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 එක තැනක එනවා මේක ඇත්තෙන්ම හරි පූර්ව දෙයක් මේ හොයනදී හොයනදී කියන්නේ සාකර ලොකෝ ෂෝ එකක් කරලා ඔක්කොම ලා වාව් ගාල ඔක්කොම කරලා ෂෝ එක ඉවර වෙලා ඊට පස්සේ අපි කොහොම මොකද දැන් ගෙදර නම් ගෙදර આવුත් ගෙදරනේ එහෙම නැත්තම් පිටරට ගිහ එහෙම නැත්තම් අපි කිමු කොළඹෙන් එළියන අපි ආයි හෝටලෙට නම් දීපාරේ තනින් අර ඉන්න එක එතනින් ආයි හෙට උදේ නැගිට්ටාන් පස්සේ ආයි කට්ටිය කීප දෙනෙක් කියයි ඉතින් හැබැයි ඉතින් කාලයක් ගියන් පස්සේ ආයි එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ පවතින්න නම් ආයෙ සින්දු කරන්න ඕනේ ආයෙ අලුතෙන් ක්‍රියේටිව් කරන්න ඒක යන්න ඕනේ ඉතින් ආයෙ හෙට දවසක් ඉතින් ඕක ගැන මේ ලුක් කරගෙන තියාගන්න දෙන ඕක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මං හිතනවා මං මේ ප්‍රශ්නේ ඇහුවෙත් දැන් ඔබට සන්තුෂ් වීරමන් කවුද කියන එක තීරුම් ගන්න පුළුවන් අපි මෙන්න මේ වගේ සිතුම් පැතුම් තියෙන මෙන්න මේ විදිහට දේවල් ගැන ඇනලයිස් කරලා ගේම් එකක් ගහලා කෙනෙක් ඒක තමයි ඔහුගේ තිබෙන විශේෂත්වය ඕනිම දෙයකට හේතු සාධක තිබෙනවා ඕනිම දෙයකට උත්තර තිබෙනවා උත්තරවලට නිරීක්ෂණ පරීක්ෂණ ඔක්කොම කරලා තමයි උත්තර දෙන්නේ දැන් මේ සාර්ථකත්ව වෙන්නේ බාති ජයකොඩි කියන චරිතය සමග සන්තුෂ් වීරමන් එකතු වුණාම මොවුන් දෙදෙනා වර්ග දෙකක ආයුධ දෙකක් ඒ දෙක එකට එකතු වුණාට පස්සේ ආයුධ දෙකක් නාරියාසය වගේ ඒ දෙක එකට එකතු වුණාට පස්සේ යුද්ධයක් තමයි ඒ වගේ හොඳ සහයෝගයක් ඒ වගේ එකතුවක් තුලින් ලංකාවේ කලාව හරි අපූර්වට පෝෂණය කරා ඒක සතුටට කාරණාවක් අපි විඳ ගීත අපි ආදරය කරපු ගීත අපේ තරුණයේ පෝෂණය කරපු ගීත ඒ තුලින් අදටත් අපි ඕන්ව දකින්නවා විඳිනවා අලුත් પરම්පරාවත් ඒ විදිහටම ඕන්ව වැළඳ ගන්නවා හරි 2000 ලබනකොට ඔබේ වයස කීයද කියන එක දැන් හිතට ගන්න 2000 සංගීතයේ විඳපු කට්ටියට මේ ගීතේ අමුත්තක් වන්නට කාරණාවක් නැහැ මේක දැනුණ ගීතයක් දැනේ සන්තුෂ් වීරමන් පද රචනා කරපු සන්තුෂ් වීරමන් තනුව නිර්මාණය කරපු ලයිෆ් ඇල්බම් එකේ ආපු බොහොම සුන්දර ගීතයක් දැන් නැවත වාරයක් ඇස් දෙක පියාගෙන බලන්න ඔබේ ජීවිත තුල මේ ගීත කොතරම් තදින් දැනිලා තියෙනවද කියලා sulange mat kai adwage sene has tavama dane dane esur loke lamaviye apge sene has tavama dane yali ham vei do kiya ob samugen mahadin ma situe naida mage senehas ob kiya me sansaraye ubai mage adare ma patu lokaye alok dalvuye yali ham vei do love සමුගෙන මහදින් මා සිටුවේ නැත ම
मगे सिने हस उब किया मैं संसार ये ओबई मगे आदरे माँ पे तू लोक ये आलोक दलबुए यदि हम वे दो लोवे मगे जीविते माँ पे तू लोक ये सिने हस थव मदने Than children, but love is such a feeling. Believe me, I love you. Oh, we were than children, love is such a feeling. Believe me, I love you. Oh, we were than children, but love is such a feeling. Sene hasa ava madane. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක්. එක එක්කිනාගේ පතුම වෙනස්. අම්මා තේ කියන්නේ කිරි වැඩි කාට අඩුවෙ තේ එක. තේ නැද්දක් තාම. ගාමුට කිරි දාපු වැඩි කාට තේ එක. කාට ඩෙන්ක තිබ්බනම් සීනි නැතුව කාට. ඒ. අඩු සීනි තේ එක. අම්මා තේ. බොරුදු මං කිව්වේ. මේ ගේනවා සර්. संगीत आराधना නලින් සමත් කියන්නේ අපි දෙන්නගේ ජීවිතේට හරියම සමීප කෙනෙක්. මං ඊටාම කෙටියෙන් කිව්වොත් අපේ බෑන්ඩ් එකක් හදන්න ඉස්සල්ලාම හේතු වෙන පුද්ගලයා තමයි නලින් සමත්. ඉතින් නලින් සමත් කියන්නේ හරියම හරි හිතට ලෙන්ගතු හරි අතීතයක් තියෙන සමීපම සමීප කෙනෙක්. අනිවාර්යයෙන්ම දැන් මේ අද වැඩ කටයුත් ඇතුළෙත් ඔහුගේ තියෙන උනන්දුව ඔහුගේ තිබෙන ඒකේ දායකත්වය හොඳින්ම තේරෙනවා. අපි මෙහෙම කරමු මේකට අනේ ඒ වගේම කියන්නේ දැන් අපි ගොඩක් කරලා ලයිව් අපි ෂෝස් ප්ලේ කරනකොට ස්ටේජ් එක උඩ සමහර කියන්නේ සමහර ඒවා අපි ඒ වෙලාවේ දෙන්නේ නැන්දියා අපි අපි සිං කරනවා. එතකොට කියන්නේ සමහරවිට මියුසිෂන්ලා ඉන්න පුළුවන් වෙන කියන්නේ එඩියුකේටඩ් ඩේ ඔක්කොම දෙන හැබැයි අර අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක ඒ වේව් ලෙන්ත් එක නැත්තම් හරි අමාරුයි. නලින් සමගින් මොන හරි අර පෙරාත්මක මොන හරි ක්ලෝස්නස් එකක් කරන හරි ඇති. ඉතින් ඒ කියන්නේ වේව් ලෙන්ත් එක තේරෙනවා. ඒ වගේම ප්‍රොෆෙෂනලි මියුසික් හොඳටම ඉගෙන ගත්ත ක්ලාසිකල් ගිටාරිස්ට් කෙනෙක්. හැබැයි ඒ කොට වැඩි අර ලයිව් අයි කියන්නේ දැන් මට දැනෙනවා නම් ස්ටේජ් එක උඩ ඉන්න ඉස්සරහා ඉන්න ඔඩියන්ස් එක එක්කෙනෙක් ඒ වේව් ලෙන්ත් එකම යාටත් දැනෙනවා. ඉතින් එතකොට මෙතන කෙමිස්ට්‍රි එක හරි වැඩි. අපූර්වයි. එහෙම මිත්‍රත්වයක් තුලින් තමයි ලංකාවේ බොහෝ අපූර්ව නිර්මාණ බිහි වෙන්නේ. හැම වෙලාවෙම අපි එක ගීතයක් පිටිපස්ස බලනකොට ඒ ගීතේ ඉඳලා තියෙන හොඳ යාළුවෝ කීප දෙනෙක්. ඒ හොඳ යාළුවෝ එකතු වුණාට පස්සේ තමයි ඒ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවා. දැන් ඔබ දෙදෙනා ගායකයෝ හැටියට ඉන්නවටත් ඉන්න ගමම්ම හොඳ ව්‍යවසායකයෝ දෙදෙනෙක්. නැත්තම් ඔබ දෙදෙනා හොඳ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක්. ඔබ මේ ගායන ලෝකෙන් ආපු කීර්ති නාමයත් සහ ඔබ දෙදෙනාගේ අධ්‍යාපනය මේ ඔක්කොම එකතු කරගෙන ව්‍යාපාර ලෝකෙකුත් ගොඩනගාගෙන තියෙනවා. දැන් ඔබ ආයතනයේ වගේ බොහෝ වෙලාවට පබ්ලිෂින් කම්පැනික් හැටියට නැත්නම් රෙකෝඩ් ලේබල් එකක් හැටියටත් වැඩ කරනවා. එතකොට විවිධ සංගීත ශානරයන්ට නැත්තම් ඒවට ඕගොල්ලන් පෙනී ඉන්නවා. ඒ දේවල් කරන්න වෙනවා. සමහර කට්ටිය කියනවා දැන් බානුගේ බාති සන්තුෂ් ගායනා කරන ගීත වගේ නෙවෙයි මේ සින්දු මේ වෙන වගේ දේ. මම මේ අහන්නේ කිලිම ඩිරෙක්ට් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට මම දන්න ඔබ ගා හොඳ පිළිතුරක් තියෙනවා කියලා. ඒකින්ද මොකද්ද ඔබ ඇත්තටම හිතන්නේ කියන්නේ? එහෙම දැන් ගොඩක් දෙනෙක් කියනවා BNS කරන මියුසික් නෙවෙයි මේ ඒගොල්ලන්ගේ රෙකෝඩ් ලේබල් එකකින් එන්නේ. මොකද්ද ඒකට උත්තරේ? ඉස්සෙල්ලා මම අර ව්‍යාපාර පැත්තෙන් කිව්වොත් එහෙම ඔව් අපි ව්‍යවසායකයෝ. ඒක හැම ඉන්ඩස්ට්‍රි එකේම තියෙන්න ඕනේ. ඒක කෘෂිකර්මාන්තය එතකොට ඒ කියන්නේ අධ්‍යාපනය එතකොට කලාව IT ඉන්ඩස්ට්‍රි එක මේ හැම එකටම තියෙන්න ඕනේ. මොකද හැම ක්ෂේත්‍රයක්ම ව්‍යවසායකත්වය කියන්නේ ප්ලෑනින් සැලසුම්ගතව ඉස්සරහට කොහොමද අපි මේක කර්මාන්තයක් හැටියට ගෙනියන්නේ කියන සැලසුම්ගත කරන්නේ. ඉතින් හැම ඉන්ඩස්ට්‍රියක්ම එහෙම කරනකොට සංගීත ඉන්ඩස්ට්‍රි එක එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක
එහෙම නොකරොත් ඒකට කලදාසාවක් නැහැනේ. ඒ වගේම දැන් ඔය කියපු ඉස්සලා කියපු ඒ ඉන්ඩස්ට්‍රීස් ඔක්කොම බැංකු කරන්නේ පරිගණක ක්ෂේත්‍රයේ තියෙන ඒ IT ඉන්ඩස්ට්‍රි එක. එතකොට කුෂගාර්ග මාන්තේ. එතකොට FMCG ඔය කියන්නේ ඔය බීම ඉඳන් සබන් ඉඳන් ඔය ඔක්කොම මේ හැම දෙයකම ජීවයක් දෙන්නේ. බ්‍රෑන්ඩ් එකක් ඕගලන් හදන්නේ. ලයිෆ් එකක් දෙන්නේ. කොහෙන්ද ලයිෆ් එකක් දෙන්නේ? මියුසික් කුයි ෆැෂන් නොයි ආර්ට් උයි එකහුව වෙලානේ ඔය කරන ඔක්කොම ඔය හැඩ කරන හදන්නේ. ඉතින් එතකොට ඒ ඉන්ඩස්ට්‍රි එකට ව්‍යවසායකයන් නැත්තම් රට තුල ඒ ඉන්ඩස්ට්‍රියට සැලසුම් ගත කරනයන් නැත්තම් ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියව අනික ඉන්ඩස්ට්‍රීස් වල ඉන්න මාධ්‍ය ඔක්කොම කට්ටිය හුරන් කන තත්වයක නම් තියෙන්නේ. ඒක ඇවිල්ලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ව්‍යවසායකත්වයෙන් හදලා ස්ට්‍රක්චර් කරලා නීති ඇතුළත් වෙන්න ඕන අරම මේ ඔක්කොම කරලා කරනකොට ඒක නෙවෙයිද වෙන්න ඕනේ. එයාට මේක මේ මේ විනෝදාංශයක් නෙවෙයි. නෑ නෑ නෑ. ඒ කියන්නේ විනෝදාංශයක් වගේම කලාව කියන එක 100%ක් නැතුලේ තියෙනවා. හැබැයි ඒක ඇතුලේ ඒ කලාකෘති ආරක්ෂා කරන පද්ධතිය, ඒ කලාකරුවව මූල්‍යමය වශයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? එතකොට කලාකරුවා අනික් කර්මාන්තත් එක්ක එකහුව වෙනකොට ඒක එකහුව වෙන්න ඕනේ කොහොම මොන විදියකටද? ඒ ඔක්කොම සලසම් ගත වෙනවා. ඒක තමයි විවසායකත්වය. උකට එන්න ඕනේ. එතකොට දැන් ඉංගලන්තේ ගත්තොත් ඉංගලන්තේ GDP එකෙන් 4% රටේ ආදායම පිටරට විදේශ විනිමය එන්නේ බුද්ධිමය දේපල අපනයනය කරලා, ඉන්ටලෙක්ට් එක අපනයනය කරලා. ඇමරිකාව ගත්තත් අපි හැම එකම මුළු ලෝකෙම ෆිල්ම් බලන්නේ ඇමරිකාවේ, මියුසික් අහන්නේ. ඉතින් අපි ඒ රටට යන ආදායම. ඉතින් ඇයි බැරි අපිට අපේ තියෙන සාහිත්‍ය, අපේ තියෙන අලුත් කලාකෘති, අපේ තියෙන සංගීතය, නවකතා, මේ තියෙන දේවල් ඔක්කොම පිටරටට අපි අපනයනය කරමු. අපි හරි. එතකොට ඔයාගේ අවසාන ප්‍රශ්නේ, එතකොට අපේ තියෙනවා විවිධ ක්ෂේත්‍රවල තියෙන ආයතන කීපයක් තියෙනවා ඔක්කොම එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට අදාළ. එතකොට රෙකෝඩ් ලේබල් එකක් කියලා ගත්තහම රෙකෝඩ් ලේබල් එකත් හැම සංගීත ක්ෂේත්‍රයේම නියෝජනය වෙන්න ඕනේ. එතකොට අපේ රෙකෝඩ් ලේබල් එක මේ අපි ආදරය කරන සංගීතය හරි එහෙම නැත්නම් අපි ගමන් කරන සංගීතය ඔස්සේ විතරක් ගියොත් ඒක වැරදිනේ. හැම කෙනාටම අවකාශයක් දීලා හැම සංගීතෙම නියෝජන විදියට ඉන්න ඕනේ. ඉතින් ඔතන ඔකේ රැප් ඔය හැම ඕනම ඉතින් ඔය රෙකෝඩ් ලේබල් එකේ හැම සංගීත ප්‍රභේදෙම තියෙනවා. දැන් තේරෙනවා නේද BNS කියන සන්නාමය කොහොමද බිහි වෙලා තියෙන්නේ කියලා. මේ කතා කරන හැම දෙයක්ම ඔබට ඒක තේරුම් ගන්නට පුළුවන්. ඔවුන් මේ පිළිබඳ හොඳ අධ්‍යයනයකින් මේ ගමන යන දෙදෙනෙක්. ඒකයි ඔවුන්ගේ සාර්ථකත්වය තිබෙන්නේ. අලුත් પરම්පරාවට මේ වැඩසටහන බලන්න කියන්න තියෙන්නේ මේකට එනකොට හැම පැත්තෙම සන්නද්ධ වෙන්න ඒතර ලොකු ගමනක් යන්න පුළුවන්. ජීවිතය කියන්නේ බොහොම සංකීර්ණ කාරණාවක් නෙවෙයි. ජීවිතය කියන්නේ බොහොම සරල දෙයක්. මේ සරලතාවයේ නිවැරදිව හඳුනාගත්තොත් එහෙම ඒ හඳුනාගත්ත දේට වටිනාකමක් දුන්නොත් ජීවිතය සුන්දර කරන්නට පුළුවන්. ඉතින් ජීවිතේ රසයි. හරි, දැන් මේ සූදානම් වන්නේ තවත් බොහොම අපූර්ව ගීතයක් රස විඳින්න. ගීතය ගැන මෙහෙම කියන්න. පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ සන්තුෂ් වීරම නැවිදින ගමන් හදපු ගීතයක්, හැදෙන ගීතයක්, ලොකු කතාවක් තියෙනවා. අපි ගීතෙන් පසු ඒ කතාව අහමු. සඳවත මනරම් තනිකමත් හෝම සීතයි වාවාගෙන මහමෙරකතරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ළඟ හිඳ මා සංසාරේ වෙලෙන උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ළඟ හිඳිමි නොහඬන දිනක් නොතිබුණාද මන්දා ඔබ පෙම් අසුනක ලියනා
him kavi kiwe me mumuna magwala hindi nam aaya in sandvat kataram thanikamat pomasitai vavagin mahamir kataram Uno sumakin turulu vemi deviya pura lang hind maha sansare vilena Uno sumakin turulu vemi sasar pura lang hindi mi no selena sithin nilaganna thibena සිත නොදින අපි අපේම වෙනම් ආයයින සඳ සිසිල රම් මහින්ද ගම් යුර ළඟින් උනුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා lang hind maha sansare vilena netu khelum tham matakai unusumakin turulu vemi sasar pura lang hindimi වසන්ත දුක්ගන්නාරාල පද රචනා කරපු සංගීතය සතනුව සංගීතය මම සන්තෝෂ් ශීර්මන් දැන් මොකද්ද මේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනේ මේ ගීතය සම්බන්ධයෙන් මේ කියන්නේ පාර්ලිමේන්තේ දුවන්න ගිහිල්ලා ඇවිදින්න ගිහිල්ලා උනා නෙවෙයි දැන් මේකේ බේසික් මියුසික් මෙලඩි එක දාලා ඉවර වෙලා තුක පළවෙනි වර්ස් එක ලියලා තිබ්බා ඊපස් තුක කියන මේ ඉතුරු වචන ටික හරි විදිහට මෙන්නේ නැහැ කොහමද දෙක තුනක් එනවා ඒක තාම අරපි දෙන්න නිකන් සෙට්ටලා නැහැ දැන් තුකත් හෝ ගාලා වැඩවල අල්ල ගන්න විදියකුත් නැහැ ඒක දවසක් කොහොම යන ගමන් කොහෙද බත්තර මුල්ලේක ඉන්නවා කියලා කිව්වා මම කිව්වා ආ මත් මේ පැත්තේ පැත්තේ ඉන්නේ කියලා හරි හරි අපි එමු කියලා දැන් දැන් අපිට තැනක් නැහැ මේක ගිහිල්ලා මේක කතා කර කර කතා කරලා දුකයිමයි ලියනකොට සෑහෙන කතා සෑහෙන ඒ කියන්නේ පරණ දේවල් ඔක්කොම කතා කරලා මොකද අර අර කියන්නේ අර ටෝකින් අබවුට් මියුසික් ඉස් ලයික් ඩාන්සින් අබවුට් ආකිටෙක්චර් කියලා සංගීතය ගැන කතා ෆීලිංග්ස් ගැන කතා කරන්න බෑනේ ෆීලිං එකක් කියන්නේ වචනයෙන් එහා ගිය දෙයක් නේ ඉතින් ඕවා ගැන ඉතින් කොහොමද වෙනදෙන අපි යන් පාර්ලිමන් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා අපි ඉතින් පොඩි අපි නම් ඇවිදින ගමන් ඕක අපි එක තැනකට ගේමු කියලා එන්න එපා එක තැනකට මූඩ් එකකට දැන් මේ දැන් අපි ඇවිදිනවා දැන් ටිකක් කරලා බලනකොට දැන් අපි වට 25ක් විතර ඇවිදිලා එදා තමයි කිට්ටු එනකොට කොහමද දැන් නම් දැන් එනවා බඩු වෙනවා රයිට් ඔක්කොම දැන් එක තැනකට නම සෙන්ට්‍රන් අපි දැන් ගෙදර යන් කියලා ඒ පාර කෙලින්ම දුකාය ගෙදර ගිහිල්ලා ලිව්වා ඔව් රෑ වෙනකම් ගිහිල්ලා මුළු සින්දුවම ලිව්වා ඒ කියන්නේ ඇඟ කෙට්ටු කර ගමන් කැලරි දහනය කරන ගමන් රචනා වුණ ගීතයක්. ඒ කියන්නේ හරි හරි ඒ කියන්නේ මං කියන හරි හරි ආත්මීය බැඳීමකින් මේ විහිර වෙච්ච ගීතයක්. ඒ කියන්නේ මියුසික් ටු ලිරික්ස් ටු ඔක්කොම හරිම පර්ෆෙක්ට්. එක එක වචනයක්වත් මියුසික් එකක්වත් මොකක්වත් ඒ කියන්නේ යන්තම් අනෑමික ෂේප් කියලා අතහැරියල නැහැ. හැමදේම හිතාමතා. හිතාමතා. ඒක තමයි මේ ගීතය අහනකොට අදටත් අපි ඒ රසවින්දනය දැනෙන්නේ, ඒ භාවය දැනෙන්නේ, අපි විඳින්නේ. ඒ වගේ මේ ගීත හැදෙන්න හරි අමුතුයි සමහර ගීත එක රැයෙන් හැදෙනවා එක පැයෙන් හැදෙනවා එක විනාඩියෙන් හැදෙනවා සමහර ගීත ඒකන හිතාමතා කල්පනා කරලා හදනවා එහෙම තමයි නිර්මාණයකට උරුම දෛවයක් තිබෙනවා ඒ කියන්නේ එච්චර වෙලා ඒ ඕකේ පළවෙනි වර්ස් එකේ දෙවෙනි වර්ස් එකේ ලයින්ස් දෙකක් තියෙනවා එම්ටි තුන්වෙනි එක විතරයි නෙතු කැල්ම තාම මතකයි කියලා ඒ ලයින් එක තියෙන්නේ
ඒ දෙකේ ආපු ලයින්ස් දෙක අර අතෙන්ටම නැහැ. ඒක එහෙම තිබ්බා. අපූර්වයි. දැන් අපි යමු මෙන්න මෙහෙම ප්‍රශ්නයකට. දැන් ඔබ දෙදෙනා මේ තරුණ සංගීතයේ තුල පොඩි වෙනසක් ඇති කරගෙන වසන්තය ආවට පස්සේ බිහි වෙනවා තව මේ ආරේ ගායක ගායිකාවන්. නැත්තම් ඒ වගේම අලුත් සංගීතයත් එක්ක බිහි වෙනවා. අපි ගත්තෝ සෙන්ටිග්‍රේඩ්, ඊරාජ් වීරරත්න, අපි දුෂ්යන්ත්ලා, එතකොට මේ වගේ ලහිරු, ඩැඩි මේ ඔක්කොම එනවා. මේ ඔක්කොම එන්නේ මේ ගමනේ පිටුපස. දැන් අද හැරිලා බලනකොට ඒ කාලේ ඇත්තටම කිව්වොත් එම ප්‍රේක්ෂක හිතන් හිටියේ මේ ඔක්කොම එකට එක ලොකු තරගයක්. ඒගොල්ලන් එන්න ෆයිට් එකක් නැත්තම් මෙතන තියෙනවා පොඩි යුද්ධයක්. මේක ලේසි නෑ. දැන් ඊරාජුයි බීඑන්එස්යි බ්‍රෑන්ඩ්ස් දෙක හැප්පෙනවා. අරක මේගොල්ලන් සාවනකා දාරකට මේ පැත්තට උත් දානවා. ඇත්තට මොකක්ද ඒ කතාව? මෙහෙමයි, පිටකට්ටියට ඕක තරඟයක් වගේ පේන්න පුළුවන්. රයිට්. සංගීතය සංගීත ඉන්ඩස්ට්‍රිකේ ඉන්න කට්ටියටත් ඕක තරඟයක් වගේ දැනෙන්න පුළුවන්. ඔය ඉන්න කියපු කට්ටියටත් සමහර වෙලාවට දැනෙන්න පුළුවන්. පැත්තම මං හිතර එක කියනවා නම් සංගීතය එහෙම තරඟයක් නැහැ. මොකද එහෙම කියන්නකෝ. දැන් අමරදේව මාස්ටර්ගේ ගීතයකට ඔබ පුදුම ආසයිනේ. මමත් ආසයි. මගේ රසිකයත් ආසයි. හැබැයි දැන් මම ආයතව සින්දුවක් අලුත් සින්දුවක් දැම්මා කියලා ඒ අමරදේව මාස්ටර්ගේ ඒ අමරදේව ශූරින්ගේ අපි ඒ ගීතයට ආදරය කරන දේෙන් අබ්බමල් රේණුවක් අඩු වෙනවද ඔයාගේ හිතෙන්? අරයාගේ හිතෙන් අඩු වෙනවද? නෑනේ. මේ අලුත් ගීතය වැළඳ ගන්නවා. හැබැයි අරකට අඩුවක් වෙන්නේ නෑනේ. එහෙම තමයි මියුසික් ඉන්ඩස්ට්‍රියේ හැටි. ක්‍රිකට් ටීම් එකක් නම් වෙනස්. 11 දෙනා ඉන්නේ. තරගයක් තියෙනවා. තරගයක් තියෙනවා ඒ පොසිෂන් එක ගන්න. මියුසික් ඉන්ඩස්ට්‍රියේ එහෙම එකක් නෑ. දැන් ඉතින් එහෙම බැලුවම ඇත්තටම උතන තරගයක් නෑ. අපි හදා ගන්න තරගයක් මිසක් තරගයක් නෑ. ඒ වගේම මම බලන් ඉන්න කටට ආදරෙන් කියන්නේ මේ ඉන්ඩස්ට්‍රියේ වැජබෙන්න නම් ඔයා තරගයක්කට රාමු වුණොත්, තරගයක් ඇතුළට ඔයා හිර වුණොත්, කොටු වුණොත් ඔයාට මියුසික් ඉන්ඩස්ට්‍රියේ දිගටම යන්න බෑ. මොකද තමන්ගේ පේන කෝණය හැමතිස්සෙම ඔයාට මේ තරගයේ ඇතුලේ තියෙන දේ තමයි පේන්න පටන් ගන්නෙ. බොහෝ දේ කතා කරන්න තිබෙනවා. බොහෝ දේවල් සතුටින් කතා කරන්න තිබෙනවා. අද දවසේ මේ ප්ලේන්ටේ සින්දු දෙකයි වුණාට සින්දු හතරක් තිබෙනවා. ඒකෙද සින්දු වලට කල් දෙන්න ඕනේ ඉඳ දැන් යන්නේ මේ ගීතේ. ඉතින් මේ වචනේ කියපු ගමන් අමුතුවෙන් මට කියන්න දෙයක් නැහැ. තාරුණ්‍යයේ කියපු ගමන් තාරුණ්‍යයේ කියන CD පටය නැත්තම් ඇල්බම් එක කොයි ගීතේද ජනප්‍රිය නැත්තේ? ඒකින්ද නමට ඉවහල් වෙච්ච තාරුණ්‍යය අපි අහලෙමු. සන්තෝෂයෙන්
සිත පිරෙවා යව්වන වසන්තේ සිත්සේ විඳින්නයි පවුරෙන් වසන් වූ අවුලෙන් මිදෙන්නයි ඉතින් එන්න පියාඹාතා වෙලා යව්වන වසන්තේ සිත්සේ විඳින්නයි පවුරෙන් වසන් වූ අවුලෙන් මිදෙන්නයි ඉතින් එන්න පියාඹාතා වෙලා සින් පවවාසිත සදක්සේ තරුන් යයේ හීන නම් සුන්නනයි ඒසුම් නැසින් පවවාසිත සදක්සේ කොච්චර කල් ගත වෙලාද මේ ගීත රස විඳලා. හැබැයි දැන් අද මම දන්න දෙයක් තිබෙනවා. අලුත් පරම්පරාව සමහරට මේ වැඩසටහන අරා මේ ගීතේ හනවවන්නටත් පුළුවන්. අපිට දැනෙච්ච දේ ඔබට දැනෙනවා කියලා මම දන්නවා. තාරුණ්‍යේ ඇල්බම් එක පුළුවන් නම් නැවත වාරයක් කොහෙන් හරි හොයාගෙන අහලා බලන්න. ඒ තියෙන ගීත ඒ තරම්ම සුන්දරයි. මේ තාරුණ්‍ය කියන ගීත නිලා රෙම් කාසිම් මහතා රචනා කරපු තනුසා සංගීතය ඔබේමයි. ඒ ගීතය ගැනත් කියමු සහ තාරුණ්‍ය ඇල්බම් එක ගැන කියමු. ඒක මම හිතන්නේ හිට්ස් ගොඩක එකතු. මම හිතන්නේ මගේ පෞද්ගලික මගෙන් අහුවොත් පෞද්ගලික මම අපේ ඇල්බම්ස් ඔක්කොගෙම කැමතිම ඇල්බම් එක තාරුණ්‍ය ඇල්බම් එක. ඒ කියන්නේ හරි 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 පිරිසුදු මියුසික් එකක් ඒ මුළු ඇල්බම් එකේම තියෙනවා. හරි පිටට එකඟව ලෙන්ගතු හැදුන හරි හරි ෆ්‍රෙෂ් ඒ කාලේ පිබුදුන ආත්මීය ගීත සෙට් එකක් ඒකේ තියෙන්නේ. ඔය තාරුණ්‍යයේ ගීතේ ගත්තොත් එහෙම ඕකේ තියෙනවා ඩිජිරිඩු පාට් එකක් තියෙනවා. මම ඔස්ට්‍රේලියාවලි දැන් ඔය අධ්‍යාපනය කරලා ඇවිල්ලා එහෙ අර ඇබොරිජිනල්ස්ලා පාවිච්චි කරන අර ගුරු 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 ඔය ඕක ඔළුවේ තිබ්බා. ඒ වගේම මට තිබ්බනේ ඇගේ තිබ්බනේ අර දන්ත 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 ඔන්න ඔය ග්‍රූව් එක උඩ තමයි මෙලඩි එකක් හදන්න ඕනුනේ. මේ අපේ රටේ ඉන්න තරුණ කට්ටියගේ හීන සුන්දරයි අපි ඉස්සරහට යන් තාරුණ්‍යය කියන ඒ සංකල්පය උඩ. ඉතින් ඒක උඩ තමයි එන්නේ. නිලා කාසිම් තමයි වසන ටික ලියන්නේ. හරි. අපේ ජීවිත රසවත් කරපු ඒ ඇල්බම් එක ඔබත් කොහෙන් හරි වගේ මේ අලුත් පරම්පරාවට කියන්නේ අහලා බලන්න. ඒ තරමටම සුන්දර ගීත රසක හිමිකාරීත්වයක් ඒ CD පටේ තිබෙනවා. ජීවිතේ මොකද්ද ඇත්තටම ඔබේ චිල් එක ඉන්නවා කියලා මොනවද කරන්නේ? මුළු ජීවිතේම ඉතින් චිල් එකක් තමයි. චිල් එක තමයි ඉන්නේ. ඔව් ඉතින් චිල් එක නැති වෙන්නේ මොන වගේ දේවල් වලින්ද? චිල් නැති කරගන්නේ මොනවද? චිල් නැති කරවෙන්නේ අර අපිම හදාගත්ත දේවල් උඩ අපිම අර අර බාධක දාලා අපිම ඉතින් අර අර මම ওই වැඩියෙන් යන්නේ අතර මාව ගෙනියනවා වෙන තැනකට. හරි මන් දන්නවා එන්න කොහෙද කියලා. වෙන්ද වගේ ආයි හම් වෙලා අමතකන වැඩසටහන කියලා ඊට පස්සේ කතා කරමු. ඉතින් ඒ කියන්නේ අපි චිල් එක නැති වෙන්නේ අපිම හදාගන්න දේවල් වල මේ අනිත්‍යයි කියන කතන්දරේ අපේ අතින් ඒ දැනුවත්කම ගිහම. මේක ස්ථිරයි කියලා හිතාගෙන අල්ලගත්තාම ඔව් එතකොට තමයි සංකල්පය චිල් එක නැති වෙන්නේ. ඉතින් නැතිවීමක් එනවා. එතකොට ටෙන්ෂන් එකක් එනවා. එතකොට දුක, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඔක්කොම එනවා. එතකොට තමයි ටෙන්ෂන් නැති වෙන්නේ. මේ තියෙන හැම දෙයක්ම එනවා යනවා එනවා යනවා. ඉතින් ඔකේ හොම්ම ගිහිල්ලා ඉතින් එතනින් එහාට තියෙන දේ බලාගන්න තමයි තියෙන්නේ. එතකොට ඉතින් චිල් එකට වෙන අර්ථකථනයක්. හරි. සන්තුෂය දැන් ඔබ දෙදෙනාගේ වෘත්තීය ජීවිතය තුළ මම දැකලා තිබෙනවා විටින් විට මේක සමහර තැන්වල චෝදනා වලට ලක් වුණා. ඒ කියන්නේ ආරම්භයේදී සිරිසඟ බුදි වගේ ගීතත් සමග චෝදනාවට ලක් වෙනවා. ඉන්පසු මෙහෙම ගලාගෙන එන සමහර තැන්වලදී නැවත වාරයක් මොනවා හරි දෙයක් පැටලෙනවා.
ඊට පස්සේ වර්තමානයේ තුලත් යම් යම් විදියට මතගැට නැති වෙන අනවබෝධය වගේ දේවල් හින්ද කොහොමද මේ දේවල් හැන්ඩල් කරන්නේ මොනවද ඒ ගැන හිතන්නේ මෙහෙමයි පුද්ගලයේ කැටියට මේ දේවල් වුණාම හිත සැලෙන්නේ නැහැ කිව්වොත් එහෙම ඒක බොරුවක් හරි මොකද කරන දෙයක් ආදරයෙන් කරනකොට මොනහරි අපේක්ෂාවකින් මොනහරි හරි ආදරයෙන් කරනකොට ඒක පොඩ්ඩක් ඒකට මොනහරි චෝදනාවක් කරනකොට හිත හිත හැබැයි හිත ගැස් වෙනවා හිත සැලෙනවා ඒක සාමාන්‍ය දෙයක් හැබැයි ඒක තමන්ව කන්ට්‍රෝල් කරන්න ගියොත් එහෙම ඉතුරු ගමන යන්න බෑ එතකොට පොඩි ස්ටෙප් එකක් දීලා බලන්න ඕනේ ඇයි මෙහෙම කියන්නේ ඇයි මේ චෝදනාව වෙන්නේ අපේ වැරද්දක්ද එහෙම නැත්නම් එතන අනවබෝධයක්ද එහෙම නැත්නම් එතනින් එහාට ගියේ ඒ පැත්තේ තියෙන මොන හරි චේතනාවක්ද කියලා එහෙම නැත්නම් මේ තනිකරම සංස්කෘතියේ තියෙන පරම්පරා දෙහික ඝට්ටනයක්ද ඒ කියන්නේ සංස්කෘති විපර්යාසයත් එක්ක වෙන දේත් ওই වගේ හේතු තියෙනවා ඉතින් ඒ හේතුව අවබෝධ කරගත්තාම පස්සේ සමහරලාට අර සසල වෙච්ච හිතට හේතුඵලයක් අහම එතනින් එහාට යන්න පුළුවන් හැබැයි මොන වෙලාවක හරි තමන්ගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් එතකොට ඒ වගේම ඒක අවශ්‍ය ඒ කටයුතු හරි තමන්ගේ පැත්තෙන් හදාගන්න දෙයක් තියෙනවා ඒ කටයුතු කරන්න උදාහරණයක් හැටියට අපිට අපේ දෙවෙනි ඇල්බම්ස් දෙක දාලා තුන්වෙනි ඇල්බම් එක ලොකු චෝදනාවක් ආවා මුළු රටෙම ගොඩාක් සාහිත්‍ය කරුවන් ආවා අපේ ලිරික්ස් වල සාහිත්‍යමය ගුණාංගය තව එන්න ඕන කියලා ඉතින් අපිට තේරුස් දෙයක් තමයි නෑ මේ වෙලාවේ අපිට ඕන උනේ හරි සරල විදියට ඒ ගීත හැබැයි සමහර තැන් සමහර දැන් අපි විතරක් නෙවෙයිනේ සමහර කට්ටිය ඉන්නවා ඒකලං ඒක වෙන විදියකට ගීත දිහා බලන්නේ අපිට නෑ පොඩ්ඩක් අපි ඒ පැත්තට බලමු කියලා අපි ආයි ස්ටෙප්ස් තුනක් හතර අඩි තුනක් හතර පස්සට ගිහිල්ලා සාහිත්‍යමය දේත් අපි ගීතට එක්ක අහු කරගත්තා නිලාර් කාසිම් හම්බෙන්නේ ඒ වෙලාවේ නිලාර් කාසිම් ඒ දවස්වල අපිට සෑහෙන චෝදනා කරා අපේ ගීතයේ තියෙන සාහිත්‍යමය රසය අඩුයි කියලා ඉතින් පස්සේ අපේ ගීතයේ සාහිත්‍යමය රසය එක්ක අහු කරන්නේ නිලාර් කාසිම් ඉතින් වැරද්දද හිතට එකඟව හරි විදියට ගමනක් යනවනම් චෝදනා එන්න පුළුවන් හැබැයි ඉස්සරහටම යන්න පුළුවන් ඉතින් ඒ වගේම ඉතින් ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් ඒ කියන්නේ චෝදනා දැක්කා ඊට පස්සෙ ඒකෙන් කොතරම් ප්‍රමාණයක් නිරාකරණය කරගන්න පුළුවන්ද කියලා බලලා ඒක නිරාකරණය කරගන්න එක තමයි නිහතමානීව සුදුසුම දේ ඔව් ඔව් දැන් මේ වොයිස් වැඩෙත් එක්ක දැන් ඔබට සාමාන්‍යයෙන් ආශ්‍රය කරන පිරිසට වඩා මේ ශාස්ත්‍රයේ ඉන්න තව මිතුරු මිතුරියන් ආශ්‍රය කරන්න හම්බ වෙනවා ඔවුන් ගැන ඔබේ නිර්වචනය බොහොම සරලව අපි කමු ශාෂික නිසංසලක් කියන්නේ කවුද මොන වගේ කෙනෙක්ද ශාෂික කියන්නේ මම හිතන්නේ සංගීතයට මියුසික් වලට හරිම ආදරේ ඒ වගේම වොයිස් එක ගත්තොත් එහෙම මම හිතන්නේ හරිම සැලසුමක ඉන්නේ දිනන්නම තමයි මම හිතන්නේ ශාෂිකගේ ප්ලෑන් එක නම් කෙලිම ප්ලෑන් එක ඉන්නේ ශාෂික ඉන්නේ ෆුල් ප්ලෑන් එක හරිම ෆෝකස් එකක ඉන්නේ මේ යකි ශාෂික නම් ශාෂික නිසංසලක ඉන්න චරිතයත් කොහොමද මං හිතන්නේ හරි සැහැල්ලු චරිතයක් ඔව් ඔව් එච්චර එකෙන් හරි කොම්ප්ලිකේටඩ් නැති හරි සැහැල්ලු චරිතයක් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන සැහැල්ලුවෙන් ජීවිතේ හැබැයි හැම දෙයක්ම මං හිතන්නේ හරි සැලසුම් ගතව කරන එක ලයිෆ් එකම සැලසුම් ගතව ඔව් ඒ කියන්නේ මම ඉස්සෙල්ලා ඒ කියන්නේ මම පිටින් දැක්කට වැඩිය හරි සැලසුම් ගතව ජීවිතය ක්‍රමානුකූලව ගෙවාගෙන යන ප්ලෑන් එකක් තියෙන කෙනෙක් බොහොම සමබර ජීවිතයක් ගත කරන හැම අතින්ම වෘත්තීය පෞල් ජීවිතේ ඔක්කොම හොඳින් ගත කරන හරි අපූර්ව ඉදායක හරි කසුන් කල්හර කොහොමද දැන් මේ තරුණ ගායකයා ඔබට දැන් කසුන් කල්හර ඇත්තටම අපි හරියට සමීප වුණා මේ වොයිස් ප්‍රෝග්‍රෑම් එකේ කසුන් කල්හර මම හිතන්නේ අපි හිතනවට වැඩිය කියන්නේ හදවතත් එක්ක ගනුදෙනු කරන හැම තිස්සෙම හිතත් එක්ක ඉන්න විනෝදයට බර එතකොට බටහිර අපරදික පෙරදික අපරදික මේ දෙකම එක වගේ ආදරය කරන චරිතයක් හරිම ලෙන්ගතු ඒ වගේම ඔත්තට ඒ කියන්නේ මේ උයන්න පිහන්න සහ කටට රහට දේ තියෙන්නේ ඒ කියන්නේ රස කිව්වොත් එහෙම සියලු රස කෑම ගැන නොදන්න දෙයක් නෑ ආයි නෑ කසුන් කියන්නේ ආයි නෑ ඒ සුපර් වීඩියෝ එක පර්ෆෙක්ෂන් හැම පැත්තෙම පර්ෆෙක්ෂන් ඉන්න ඉතින් හරි හරි හරිම සුන්දර චරිතයක් කියලා මට කියන්න පුළුවන් බාතිය ගැන කතා කරන දෙයක් නෑනේ කුමාරයා ගැන මොකක්ද දකින්නේ කුමාරයා නේද පොඩි කාලේ නම් දන්නවනේ රයිට් ඒ ඉන්න විදිහම තමයි වොයිස් එකෙත් ඇවිල්ලා ඉන්නේ මේ එයාත් අර හිතට එන දෙයක්
වෙයි කියනවා. හරි. ගොඩක් වෙලාවට අර දැන් වොයිස් එකේ ආවහම මෙයාවද මෙයාවත් තෝරගන්නේ කියලා ආවම සමක් කරලා අපිට තන ප්‍රශ්නයක් තියෙනවා. හිත එක පැත්තකින් එක දෙයක් කියනවා, ඔළුව පැත්තකින් තව දෙයක් කියනවා. ඉතින් ඔහොම ඔහොම ඉන්නේ. ඉතින් මේ විදියට ආවහම උමාරියට හරිය අමාරුයි. මොකද හිත කියන දේ තමයි ගවර්න් කරන්නේ උමාරියාව. ඉතින් අර හිතත් එක්ක ඉතාලම ලෙන්ගතුම චරිතය ලොකු සතුටට කාරණයක් සන්තුෂ් වීරමන් අපි බොහොම ආදරය කරන ගරු කරන චරිතයක් හේතුව තමයි ඔවුන් මේක ඇතුලේ තමන්ගේ කලාව වෘත්තීය මට්ටමට අරන් ඇවිල්ලා අපිටත් පෙන්නවා නෑ එන්න ඔබ යමක් ඉගෙනගෙන ඕනි වෙලාවක මේ කලාවට එන්න මේක වෘත්තියක් ලෙස කරන්න පුළුවන් කියන දේ BNS කියන සන්නාමය අපිට ඔප්පු කරලා පෙන්නනවා. ලහිරු මම අපි මේ දැඩි සංගීත කණ්ඩායම මේ අපි වගේ පරම්පරාවේ අපේ මිත්‍රයෝ බොහෝ දෙනෙක් මේකට බය නැතුව එන්න අපි අධ්‍යාපනය ලැබපු දේවල් පොඩ්ඩක් පැත්තකින් උනත් තියලා නෑ කලාව ඇතුළෙන් යනවා කියලා එන්න ලොකුම සාධකය බාතිය සන්තුෂ්. මොකද ඕන්න ඔප්පු කරලා පෙන්නවා යහපත් පෞල් ජීවිතයක් යහපත් ආර්ථිකයක් යහපත් ජනප්‍රියතාවයක් මේ හැමදේම උපයගෙන කොහොමද මේ ගමන යන්නේ කියන එක. ඉතින් බොහොමත්ම ස්තුතියි අද දවසේ පැමිණියට. අපි නැවත වාරයක් හම්බෙමු. අවසන් ගීතේ මොකක්ද? අපි අවසානයේ අපි කියමු නැතු කැල්ම කියන ගීතය. මේක ආවේ තාරුණ්‍යේ ඇල්බම් එකේ ගීතයක්. ඒ කියන්නේ මේක අපි මාධ්‍යයෙන් එහෙම ගොඩක් අපි කියන්නේ ප්‍රසිද්ධ කරන්න ගියේ නැහැ. මියුසික් වීඩියෝ එකක් නැහැ, මොකක්වත් නැහැ. කැසට් එකක් CD එකක් ගත්ත කෙනෙක් තමයි මේක සින්දුව ඇහුවේ. හැබැයි අහපු කට්ටිය හරි ආදරෙයි. ඉතින් ගොඩාක් ලියුම් එහෙම ඒ කාලේ එනවා මේ සින්දුව ගැන කතා කරලා ලියලා. ඉතින් මට හිතනවා මේ ගීතය ගායනා කරන්න කියලා වත් එක්කත්. නිලරම් කාසිම් පද රචනා කරපු සන්තුෂ් වීරමන් තනුව සහ සංගීතයෙන් හැඩ කරපු BNS සන්නාමයේ යටතේ හදවත් ආක්‍රමණය කරපු බොහොම ආදරණීය ගීතයක්. නෙතු කැල්මස් සමග අද දවසේ අවසානය මේ විදිහට සනිටුවත් කරනවා. Let the calm of my belay Send the calm of my mind Let the calm of my belay Send the calm of my mind Suvanai me susum Sihilal da nettiyum Noliyu kampelak vage Mama koma numbava nam manalola pimbendu Jeevite suhanai obage susumin phiravu Me pavan hamuve ehivu rahasin nalali Nunana suhanai me susum Mama koma numbava nam manalola pimbendu Send the kelma vagimai na na na
නැතු කැල්ම මා වෙලයි සඳ කැල්ම වගේමයි නැතු කැල්ම මා වෙලයි සඳ කැල්ම වගේමයි හයි කතා දෙකක් නෑ ලංකාවෙ තියෙන ලෙමන් පෆ් අතරේ ස්වභාවික ලෙමන් රස ගැන්වීමේ අමුද්‍රව්‍ය පමණක් ඇති එකම ලෙමන් පෆ් එක මැලිබන් ලෙමන් පෆ් විතරමයි කෘතිම වර්ණක ඇත්තම නැහැ මැලිබන් ලෙමන් පෆ් චිල් වෙන ලෙමන් පෆ්